මෙය ඉදිරිපත් කරන්නේ කාට හෝ අපහාස කිරීමේ අරමුණින් නොව මෙවැනි වංචාවලට හසු වූ කාන්තාවන් කිහිප දෙනෙකුගේ ඉල්ලීමක් නිසා බවත් මෙවැනි අයගෙන් ප්‍රවේශම් වන ලෙස ඔබව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව බව කරුණාවෙන් සලකන්න. අපි මේ ලෝකෙට එන්නේ කොටින්ම කිව්වොත් මොකුත්ම නැතුව. ඒත් මේ අතරින් සමහරු උපතින්ම සැපවත් පවුල්වල, තවත් සමහරු අන්ත දුප්පත් පවුල්වල, තවත් සමහරු සාමාන්‍ය පවුල්වල. මේ අතරින් තවත් කෙනෙක් අමාරුවෙන් ජීවිතය ගොඩනගා ගන්නවා, තවත් කෙනෙක් සාර්ථකත්වයේ ඉහළටම යනවා. හැබැයි මේ අතරින් සමහරු මුදල් හොයන්න වැරදි ක්‍රම පාවිච්චි කරනවා. මේ එවන් කතාවක්, එවන් අසාධාරණයක්. අපිට මෙය කිව්වේ විදේශ රටක ඉන්න කාන්තාවක්. ඇය නමින් නිෂා නමින් හඳුන්වන්නම්. නිෂා මේට අවුරුදු 4කට උඩදී Facebook සමාජාලය හරහා තරුණියක්ව හඳුනා ගන්නවා. මේ තරුණියත් බොහොම සුවදව කතා කරලා හොඳම යාළුව වෙනවා. දැන් දෙන්නා හොඳටම ෆිට. මේ අතරයි නිෂාට Facebook යාළුවා ඇයගේ ස්වාමි පුරුෂාව හඳුන්වා දෙන්නේ. ඔහු නමින් අජිත් ලෙස හඳුන්වන්නම්. අජිත් යුද හමුදා සොල්දාදුවෙක්. නමුත් ඔවුන් දුප්පත්, කොටින්ම කිව්වොත් ඉන්න තියෙන්නේ කටුමැටි ගෙයක්. ගෙදර ටොයිලට් එකක්වත් නැතිලු. මේ අසරණකම දැක නිෂාගේ හිත උණුවෙන්න පටන් ගන්නවා. මේ අතරයි ඇයගේ Facebookයේ යාළුවා ඇයගෙන් ලක්ෂ 3ක මුදලක් ඉල්ලන්නේ. තම නිවස සාදා ගැනීමේ අරමුණින් සහ ණය පියවා දැමීමේ අරමුණින් ඇය ලංකාවට පැමිණි පසු ඇයට පොලියස් සමගම එම මුදල ලබා දෙන පොරොන්දුව පිටයි. නැවතත් ඇය ඔවුන්ගේ ගෙදරට දෙපාරක් නොසිතා ලක්ෂ 3000ක් වටිනා බාන්ඩ පෙට්ටියක් යවා තිබුණා. ඇය තවත් මුදල් කිහිපයක් විටින් විට ලබා දීමටද කටයුතු කර තිබුණා. නමුත් නිෂා නොසිතූ මොහොතක ඇයගේ යාළුවා ඇයට බරපතල චෝදනාවක් එල්ල කළා. ඒ නිෂා ඇයගේ යාළුවගේ ස්වාමි පුරුෂයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇති බව පවසමින් ඇයට නිතර බැනවදුනා. මේ අතර නිෂාගේ යාළුවගේ සැමියාද ඇයට බැනවදුනා. හිටි හැටියේම නිෂාගේ යාළුවා ඇය සමග තිබූ සියලුම සම්බන්ධකම් නතර කර දමනවා. කොටින්ම කිව්වොත් සියලුම සමාජ ජාල එකවුන්ට් වලින් ඇයව බ්ලොක් කර දමනවා. මේ අතර අජිත්ද ඉමෝ සහ තවත් සමාජ ජාල වලින් ඇයව බ්ලොක් කර දමනවා. නිෂා කිසිසේත්ම ඇයගේ යාළුවගේ සැමියා සමග කිසිදු සම්බන්ධකමක් ගොඩනගාගෙන තිබුණේ නැහැ. ඇයට ඇයගේ යාළුවගේ වයසේ ළමුන්ද සිටි බව ඇය අපිට කිව්වා. මේ සියලුම සම්බන්ධකම් නැති වෙද්දී නිෂා අජිත්ගේ සියලුම තොරතුරු සොයාගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ අජිත් සේවය කළ ස්ථානයේ CEO සර්ට කතා කර තමාට වූ අසාධාරණය පවසා සිටියා. ඔහු ඒ පැමිණිල්ල බාරගෙන ඇයට සාධාරණය ඉටුකළ නමුත් නිෂා අජිත්ගේ බිරියට ලබා දුන් මුදල ලබා ගැනීමට නම් සිවිල් නඩුවක් දැමීමට සිදුවන බව පවසා තිබුණා. සිවිල් නඩුවක් දැමීමට අජිත්ගේ බිරිය ගැන ඇය සතුව කිසිදු තොරතුරක් නැති බවත් ඇය අපි සමග පැවසුවා. ඇයට මුදල් වලට වඩා ඇයට බොරු චෝදනා කර වංචා කිරීම ගැන ඇය කනගාටුව ප්‍රකාශ කළා. මල්ලි, අපි මේ රටේ ඉන්නේ තනි වෙලා අසරණ වෙලා. අපිට තියෙන පාළුව නිසායි ලංකාව කෙනෙක්ට කතා කරන්නේ. අපි මේ රටේ ඇවිල්ලා දුක් විඳින්නේ සැප විඳලා සල්ලි හොයනවා නෙවෙයි මල්ලි. අපි එක්ක ඉන්න තවත් ගැහණු ළමයෙක්ට මේ පුද්ගලයා කතා කරලා තිබුණා. ඒ කෙල්ලත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න හදලා තියෙනවා. ඒ කෙල්ලව යන්තම් මම බේරගත්තා. මට කියන්න තියෙන්නේ පෙර රට ඉන්න කී දෙනෙක්ට මේ අසාධාරණ වැඩ වෙනවා ඇතිද, කී දෙනෙක් නම් මෙහෙම අහුවෙලා ඇතිද කියලායි. ඒ වගේම ජෙසි චතු නිවුස් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. මේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි.